කරාපිටිය රෝහලේ රෝගියෙකුට ශල්‍යකර්මයක් කරමින් සිටි වෛද්‍යවරයෙකුගේ පාදය මතට ශල්‍යාගාර මේසය කඩා වැටීමෙන් එම වෛද්‍යවරයාටද පැය එකහමාරක පමණ සැත්කමක් සිදු කිරීමට සිදුව ඇතැයි වාර්තා වෙනවා. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කරාපිටිය රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රජිත් අබේවික්‍රම මහතාටයි. ඔහු කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ කාර්යභාර වෛද්‍යවරයා ලෙස ශල්‍යාගාරයේ ශල්‍යකර්මයක් සිදු කරමින් සිටින අතරතුරයි ශල්‍යාගාරයේ මේසේ මෙලෙස ඔහුගේ පාදය මතට කඩා වැටී තිබෙන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ සැත්කමට භාජනය වෙමින් සිටි රෝගියා නිරුප්‍රද්‍රිතව සිටි අතර මෙම අවස්ථාවේ සැත්කම අවසන් වෙමින් පැවතුණු බැවින් රෝගියා සම්බන්ධ කටයුතු ශල්‍යාගාරයේ සිටි අනෙක් වෛද්‍යවරුන් විසින් අවසන් කළ බවද රෝහල් ආරච්චි මාර්ග පවසනවා. රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ අනතුරින් වෛද්‍යවරයාගේ පාදයට සිදු වූ තුවාලයට පැය එකහමාරක පමණ ප්ලාස්ටික් ශල්‍යකර්මයක් සිදු කිරීමට සිදු වූ බවයි. අදාළ වෛද්‍යවරයා දැනට සුවය ලබමින් සිටින අතර ශල්‍යාගාරයක් තුර මෙවැනි අනතුරු වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ ඉතාමත්ම විරල බව වෛද්‍යවරු පවසනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂඥ ශල්‍ය වෛද්‍ය රජිත් අබේවික්‍රම මහතා මෙසේ පවසා සිටියා. කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ශල්‍යාගාර හතරක් තිබෙනවා. ඉන් එක් ශල්‍යාගාරයක මම උදරයේ පිළිකාවක් ඇති වූ රෝගියෙකු සඳහා සැත්කමක් කරමින් සිටියේ. මා සමග තවත් වෛද්‍යවරු 3 දෙනෙක් හේදියන් සහ සුළු සේවකයන් ශල්‍යාගාරය තුළ සිටියා. සැත්කම අවසන් වෙමින් පවතින අවස්ථාවේ හදිසියේම රෝගියා සහිත ශල්‍යාගාර මේසය බිමට පාත් වුණා. මේ ශල්‍යාගාර මේසය ටොන් 1ක් පමණ බරයි. මෙයින් මගේ කකුලේ ඇඟිල්ලකට බරපතල ලෙස හානි සිද්ධ වුණා. රෝගියාට කරදරයක් වුණේ නැහැ. ශල්‍යාගාරයක් කියන්නේ ගුවන් යානයක නියම කුටිය වගේ තැනක්. එහි ආරක්ෂාව අතිශය වැදගත්. වෛද්‍යවරුන් පවසන්නේ සැත්කම සිදු කරන ශල්‍යාගාරයක ආරක්ෂාව ලෝකයේම පිළිගත් මට්ටමකට පැවතිය යුතු බවයි. ප්‍රධාන වශයෙන්ම රෝගියාගේ ආරක්ෂාව සහ ශල්‍යාගාර කාර්යමණ්ඩලයේ ආරක්ෂාව ශල්‍යාගාරයක් තුළදී සහක්තියක විය යුතු බවද නිරන්තරයෙන්ම පරීක්ෂාව හා නඩන්තුව අවශ්‍ය බවද ඔවුන් පවසනවා. එහෙත් අවිධිමත් ක්‍රම යටතේ බඳවා ගන්නා ලද සුළු සේවකයන් නිසා නිසි පුහුණුවක් නොමැතිව ශල්‍යාගාරවල සේවයේ යෙදවීම නිසා බොහෝ ප්‍රදේශවල ප්‍රශ්න උද්ගත වූ බව ඔහු තවදුරටත් පවසනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කරාපිටිය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා මෙතේ පවසනවා. මේක සුළු සිද්ධියක්. ඇඳේ කෑල්ලක් වෛද්‍යවරයාගේ කකුල මතට කඩා වැටලා පොඩි තුවාලයක් ඇති වී තිබෙනවා. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ channel NSK YouTube channel subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ අසල ඇති සීනුව සලකුණ ක්ලික් කිරීම මගින් ඔබට දිනපතා අපගේ නව වීඩියෝ දැක ගැනීමේ අවස්ථාව තිබෙනවා.